සුබ දවසක් වේවා. මම කතා කරන්න කැමති සායන වලින් ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධව. දැන් හුඟක් අපිට පෙනිලා තියෙන දේ තමයි කොවිඩ් වලින් අමාරු වෙන්නේ එහෙම නැත්නම් නරක ප්‍රතිඵල ඇති වෙන්නේ මොනවා හරි කල්පවතින රෝගයක් තියෙන අයට. විශේෂයෙන් වැඩි හිටියන්ට ඒ වගේම බොන වන රෝග තියෙන අයට. ඉතින් ඒගොල්ලන් හැමදාම ඒගොල්ලන්ගේ සාමාන්‍ය බෙහෙත් ලබා ගැනීම අවශ්‍යයි. මේක සඳහා හැම මාසයකම සායනීයට යෑමට දැන් අවස්ථාවක් නැහැ. මීට ප්‍රථම අපි ඇත්තරම මාස දෙකකට හරි තුනකට හරි බෙහෙත් සායන වලින් ලබලා දුන්නා. එහෙම වුණත් එහෙම ගන්න බැරි වෙච්ච අය ඇති මේ 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 වෙච්ච ලොක්ඩවුන් සිටුේෂන් එක හින්දා බෙහෙත් ගන්න බැරුව. ඉතින් ඒගොල්ලන්ට මේ තමන්ගේ රෝහලට ෆෝන් කරලා සායන අංකයයි හරි ලිපිනයයි දෙන්න ඕනේ. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් තැපැල්පතිතුමා එකඟ වෙලා තියෙනවා බෙහෙත් මීට පෙර අවස්ථාවල කරා වගේම මේ තැපැල් මාර්ගෙන් අරින්න. ඉතින් මේ කෝල් නොකරනම් සමහරලාවට යන එකක් නැහැ බෙහෙත්. මොකද හැමෝම බලාපොරොත්තු වෙනවා රෝහල් ලිපිනය තහවුරු කරයි කියලා. මොකද බෙහෙත් වගේ දෙයක් අරිද්දී ආපහු ඒක රිටර්න් වෙන්නයි එහෙම කරන්න අමාරු නිසා කරුණාකරලා මේ ෆෝන් කරලා කියන්න තමන්ගේ ඇඩ්‍රස් එකයි ඒ වගේම ක්ලිනික් මේ නම්බරයයි. දැන් මේ රෝහල්වල ෆෝන් නම්බර්ස් ඕන නම් දැන් අපේ වෙබ්සයිට් එකට ගියාම මිනිස්ට්‍රි වෙබ්සයිට් එක health.gov.lk කියන එකේ මේ දාලා තියෙනවා රෝහල්වල අංක කියලා. ඒක අපි හැම වෙලේම අප්ඩේට් කරනවා මේ අලුත් නම්බර්ස් ඇඩ් වෙද්දී. ඒකට කෝල් කරාම ඒකෙන් නම්බර් එක බලාගෙන මේ කෝල් එකක් දාලා ක්ලිනික් පොතේ නම්බරයයි හරි ලිපිනයයි තමන්ගේ නමයි කිව්වහම ඒ බෙහෙත් පැක් කරලා මේ තැපැල් ප්‍රතිතුමාගෙන් එවනවා. දැන් මේකට සාමාන්‍යයෙන් දවස් කීපයක් යයි. ඒ වගේම මාසක බෙහෙත් නෙමෙයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මාස දෙක විතර බෙහෙත් එවන්න. බැරි වෙලාවත් මේ සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ හොට්ලයින් එකක් තියෙනවා සිංහල භාෂාව සඳහා 0.72 0.72 0.2. ඒ වගේම දෙමළ භාෂාව සඳහා 0.72 0.6 0.6 0.6. මේ දෙකට කතා කරාම මේ NCD යුනිට් එකේ වෛද්‍යවරයෙක් මේ තමයි ෆෝන් කෝල් එක ගන්න. ඉතින් මොන හරි උපදේශයක් ඕන නම් ඒකත් දෙනවා. ඒ වගේම බෙහෙත් ලබා ගැනීමේ ප්‍රශ්නයක් කෝල් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අදාළ රෝහලට දන්වලා ඒ ප්‍රශ්නේ විසඳලා බෙහෙත් ලබා දීමටත් ක්‍රියා කරනවා. මීට අමතරව අපි ඇත්තරම හුඟක් ප්‍රශ්න තියෙන ප්‍රදේශවල, ඒ කියන්නේ හුඟක් රෝගීන් වාර්තා වෙන ප්‍රදේශවල මොබයිල් ක්ලිනික්ස් පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඒ ප්‍රදේශයටම ගිහිල්ලා, මොකද ඒගොල්ලන්ට සමහරවිට මාස කීපකින් සායනෙටෙන් අපහසු වෙලා තියෙන නිසා ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් බලලා, ලේ බලලා ඒගොල්ලන්ට බෙහෙත් ප්‍රෙස්ක්‍රයිබ් කරලා ඒ බෙහෙත් මේ ලබා දීමේ සායනත් කරනවා. අපි විශේෂ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා ප්‍රදේශයේ ඒ වගේම විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙන MOH ඒරියාවලත් මේ සේවයත් ලබලා දෙනවා. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයට මේ ප්‍රයිවට් ෆාමසි වලින් බෙහෙත් අරගන්න ඉන්නවනම් දැන් හුඟක්ම මේ ෆාමසි වලින් ඔන්ලයින් ක්‍රමයට ගන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ආරක්ෂිත ක්‍රමය. ෆාමසි වල ඉන්න අයටත් ආරක්ෂිතයි, ඒ වගේම බෙහෙත් ලබා ගන්න අයටත් ආරක්ෂිතයි. අපේ වෙබ්සයිට් එකට ගියා නම් health.gov.lk ඒකේ තියෙනවා සියලුම ෆාමසි වල WhatsApp අංකය, Viber අංකය, Imo අංකය. ඒ අංකවලට තමන්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඇරියාම ඒගොල්ලෝ එවනවා පාසල් කරලා. ඒ අංකවලට මේ කරුණා කරලා ෆෝන් කෝල්ස් දාන්න එපා. මොකද හුඟක් ෆාමසි වල තියෙන එක අංකයයි ඒකෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් ලබා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන්ම කෝල් කරුවොතින් ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දුන්නට පස්සේ ඒගොල්ලන් ආපහු කෝල් කරලා අවශ්‍ය විස්තරයක් අරගෙන ඒ බෙහෙත් බෙදා හැරීම කරනවා. ඉතින් මේකත් ඒගොල්ලන් ඉතාමත්ම උනන්දුවෙන් කරන වැඩක්. ඒක නිසා මම මේ සියලු දෙනාගෙන් ඉල්ලන්න මේ කැමති මේ තියෙන සියලු පහසුකම් පාවිච්චි කරලා විශේෂයෙන් වැඩිහිටි බෝ නොවන රෝග තියෙන අය හරියට මේ තමන්ගේ ප්‍රතිකාර නිසි වෙලාවට ලබා ගන්න කියලා. බොහොම ස්තුතියි. ඔව්. කමන්නේ. ඔව්.
හොඳයි. දැන් හුඟක් අයට නම් බෙහෙත් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට කාට හරි මොනවා හරි වෙනසක් තියෙනවා නම් අමාරුවක් තියෙනවා නම් ඒගොල්ලන්ට ඇත්තටම අර කෝල් කරන වෙලාවට කියන්න පුළුවන් මගේ රෝග තත්ත්ව ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට වෛද්‍යවරයෙක් දුරකථනෙන් මේ කතා කරයි අර හොට්ලයින් එකටත් කතා කරන්න පුළුවන්. එතකොට අපිට පරීක්ෂා කරලා මේ බැලීම සූදානම් කරන්න පුළුවන්. දැන් ඇත්තටම සායන වහලා නැහැ. ඒ කියන්නේ සායන වලට ගිය හැකි හිම ප්‍රශ්නයක් තියෙන අයට. ඊට අමතරව අපි ලොක්ඩවුන් ඒරියාස් වල මොබයිල් ක්ලිනිකුත් කරනවා. ඒ වදිත් අපි ප්‍රෙෂර් ලේබැලීම කරනවා. ඒක නිසා ප්‍රධානම මට කියන්න තියෙන පණිවුඩේ තමයි තමන්ගේ ලේබැලුවට පස්සේ මේ සීනි වල ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් ප්‍රෙෂර් ප්‍රශ්නයක් තියෙනවා, එහෙම නැත්නම් වෙනසක් තියෙනවා නම් මේ තමන්ගේ ඒ වෙලාවට තැපෑලෙන් බෙහෙත් ගන්න කියලා කියන්න එපා. ෆෝන් කරලා කියන්න මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට සායනීට ඇවිල්ලා පෙන්නලා බෙහෙත් ගන්න මේ සූදානම් කරලා දෙන්න පුළුවන්. එම් ප්‍රශ්නයක් තියෙනනම් අපේ හොට්ලයින් එකටත් කියන්න පුළුවන්. එතකොටත් අපි එයාව පරීක්ෂා කරලා බෙහෙත් ලබා ගන්න ලෑස්ති කරලා දෙන්නම්.